ඔබ එකතු වන්නේ Talk 24 වැඩසටහන සමගින්. Talk 24 වැඩසටහන් මාලාවෙන් අපි අපේ පහුගිය වැඩසටහන් තුලින් කතා කරා ශ්‍රී ලංකාවේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන මේ අර්බුදයට හේතුව මේ අර්බුදයට ආර්ථික විසඳුම් සහ දේශපාලනික විසඳුම් මේ කියන කාරණා ටික අපි අපේ Talk 24 පසුගිය වැඩසටහන් මාලාවෙන් කතා කරා. අද අපි අපේ වැඩසටහන වෙනස්ම තැනකට රැගෙන ආවා. ඒ තමයි අරගලයක් තිබෙනවා නම් යම්කිසි කැරල්ලක් තිබෙනවා නම් සරලවම කිව්වොත් ජනතාව තුළ පිබිදීමක් තිබෙනවා නම් මේ ජනතා පිබිදීම තුළ විශේෂයෙන්ම ජනතාවගේ මනසත් පිබිදීමකට ලක් විය යුතුයි. ඉතින් මේ අරගලයේ තියෙන සංහිඳියාව ගැන කතා කරන්නට ජනතාවගේ මනස මේ අරගලයට සූදානම් විය යුත්තේ කෙසේද? සාමකාමීව Tamanගේ ජනතා ව්‍යාපාර ඉදිරියට අරගෙනට යන්න ඕනි කෙසේද කියන කාරණය පිළිබඳව කතා කරන්නට අද අපි අපේ Talk 24 වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුක්තව කැඳවාගෙන ආවා අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්. පියතුමනි ආයුබෝවන්. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. මම කැමති අපේ සාකච්ඡාව මේ විදිහට පටන් ගන්න. දැන් අපේ රට තුළ වෙනස්ම ප්‍රවණතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුවට විරෝධතාවය පළ කරමින් ජනතාව පාරට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණියෝ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙනවා. මේ තත්ත්වය මේ ප්‍රවණතාව කොහොමද දකින්නේ පියතුමනි? රවින්දු මම හිතන්නේ අපි මේ මාතෘකාව ඔස්සේ කතා කරේ බොහොම කාලෝචිතයි මේ දවස්වල. ඒ වගේම අත්‍යවශ්‍ය කරුණක් මේ පිළිබඳව අපි කතා කළ යුතුම සංවාද පවත්වනවා. නමුත් මේ මොහොතේ අතිශයින් වැදගත් වෙනවා මේ සංවාදය. මේ ඇති වෙලා තියෙන අරගලය සඳහා යම්කිසි රාමුවක් සකසන්නට මේ වගේ සංවාද අපිට අත්‍යවශ්‍ය වෙනවා. මම පළමුවෙන්ම කියන්න ඕන රවිදු මේ පටන්ගත්තු මේ අරගලය එක්ක මමත් ඉන්නවා. ඒ කියන්නේ මම බොහොම අනුමත කරනවා මේ වගේ අරගලයක් අනිවාර්යයෙන්ම අපේ රට තුළ ඇති වෙන්නට ඕන දෙයක්. මම එහෙම කියන්නේ දැන් මේ දක්වා අපේ රටේ ඉතිහාසයේ මෑතකාලීන යුගය අපි ගත්තොත් එහෙම මෙවැනි අරගල සිද්ධ වෙලා තියෙනවා. අපි නිදහස ලබන්නට 1940 ගණන්වල තිබුණු අරගල ඊට පස්සේ ඊට වෙනස් ආකාරයේ අරගල පැවතුණා 1971 ඒ තරුණ තරුණියන් එකතු වෙලා කරපු ඒ අරගලය. ඒ වගේම තමයි ඊට පස්සේ අපි දකිනවා අපගේ රටේ 30 අවුරුදු යුද්ධයක් සඳහා 1983 පටන් ගත්තු ඒ කැරැල්ල ත්‍රස්තවාදී කැරැල්ල. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ එක්ක එකතු වෙලා ඒ තරුණ තරුණියන් කරපු කැරැල්ල. ඉතින් ඒ කැරලි වලට අරගල වලට හාස්පසින්ම වෙනස් අරගලයක් තමයි මේ දවස්වල අපි දකින්නේ. ඒකද ඒ වෙනස්කම් අපි කියනවා නම් දැන් ඒ කැරලි හැම එකකම අපිට පැහැදිලිව පේන නායකත්වයක් තිබෙන නායකත්වයේ විසින් ඒ කැරල්ල සිදු කරන අයව මෙහෙව්වා. එතකොට මේ කැරල්ලේ පැහැදිලි නායකත්වයක් නැහැ. මම හිතන්නේ නායකත්වයක් නැතිව කැරල්ල ආරම්භුණු එක හොඳයි. නායකත්වයක් තිබුණම අපි ඒ නායකත්වයට පක්ෂග්‍රාහී වෙලා ඒ නායකත්වයේ න්‍යාය පත්‍රය ඉටු කරන්නට තමයි මේ කැරල්ල ඉදිරිපත් කරන්නේ. ඉදිරියට ගෙන යන්නේ. නමුත් දැන් මෙතන නායකත්වයක් නැති නිසා මෙතන තියෙන සුවිශේෂ භාවයක් ඒක හොඳයි. එතකොට ඊළඟ දේ තමයි මේ කැරැල්ලට සහභාගි වෙන අය. ඇත්තටම පහුගිය ඒ කැරැලිවලදීත් සහභාගුනේ තරුණ තරුණියන්. මොකද තරුණ තරුණියන් කියලා කියන්නේ අලුත් දෙයක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම රටට ආදරය කරන ඒ වගේම අනාගතයේදී රට පාලනය කරන කොට්ටාශය. එතකොට ඒ අය තුලින් නැගෙන්නා වූ අරගලය අතිශයින් වැදගත් වෙනවා. ඒ රටකට ඒක හොඳ හිතවාදී අරගලයක්. ඒ වගේම තමයි දැන් මේ අරගලයේ අරමුණ මොකද්ද කියන එක අරගලය ඉස්මතු වෙන්නේ ඇයි කියන දේ. දැන් අපේ අනිත් හැම අරගලයක්ම ඉස්මතු වුණේ දේශපාලන න්‍යාය පත්‍රයක් මත. දැන් මේ අරගලයේ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. අපගේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා පිබිදුණු අරගලයක් තමයි අපි දකින්නේ. එතකොට ඒකත් හොඳ රැල්ලක්. ඒ කියන්නේ හොඳ පරමාර්ථයක් මේ අරගලය සාධාරණීකරණය කරන්නට හොඳයි කියලා කියන්නට. ඒ වගේම තමයි රවිදු දැන් මං කිව්වා නායකත්වයක් නැතුව පටන් ගත්තු එක හොඳයි. එහෙම තමයි වෙන්නට ඕනේ අරගලයක්. ඒක තමයි සාර්ථක අරගලයක්. රටකට ජාතියකට හිතවාදී අරගලයක් වෙන්නේ එහෙම. නමුත් අරගලය එහෙම කරගෙන එද්දී යම්කිසි නායකයින් පිරිසක් බිහි වෙන්නට ඕන. එහෙම නොවුනොත් රවිදු වෙන්නේ දැන් මේකේ අරමුණක් නැහැ. මේ අරගලයේ යෙදෙන තරුණ තරුණියන් වෙනතකට යොමු වෙනවා නම් ඒ අයව පාලනය කරන්නට යම්කිසි කණ්ඩායමක් නැහැ. එහෙම වුණාම අයාලේ යනවා මේ අරගලය. එතකොට නිකම්ම මේ මොකක්ද අරමුණ කියන දේ අපිට පැහැදිලි කිරීම වෙන්නේ නැහැ. ඒක නිසා මේ මොහොතේ මම බොහොම පැහැදිලි කියන්නේ නායකත්වයක් නැතිව අරගලේ ආරම්භුණු එක බොහොම හොඳයි. නමුත් මේ අරගලය පටන් ගත්තට පස්සේ හොඳ නායකත්වයක් දෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ අරගලයේ යෙදෙන තරුණ තරුණියන් කැමති, ඒ වගේම රටට ආදරය කරන බුද්ධිමත් පිරිසක් එකතු වෙලා මේ අරගලයට නායකත්වයක් දෙන්නට ඕනේ. එතකොට තමයි මේ අරගලය නියම දිශාවකට අරගෙන ගිහිල්ලා ඒක සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මම දකිනවා මේ අරගලයේ මෙන්න මේ විදිහට හොඳයි. ඒ නායකත්වයක් මේ වෙලාවේ නායකත්වයක් ඇති වුණා නම් ඒක අපේ රටට බොහොම යහපත් ඵලදායි අරගලයක් බවට පත් වෙනවා. එතකොට පියතුමනි දැන් මේ කාල සීමාව අපිට දක්නට ලැබෙන කාරණේ තමයි එහෙම ලොකු නායකත්වයක් මේ අරගලයට අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අපි හිතමු අපිට යම්කිසි නායකයෙක් මේ අරගලයට මතු වුණා. එතකොට මේ අරගලයේ නායකයාත් එක්ක මේ අරගලයේ කොතැනටද අපි අරන් යන්නට ඕනි? දැන් ඒක නිසා තමයි කොතැනට අරන් යන්නට ඕනි කියන කාරණේ පැහැදිලි කරගන්නට තමයි එක පැත්තකින් නායකත්වයක් ඕනේ. අනෙක් පැත්තෙන් මම නායකත්වයක් ඕනයි කියලා කිව්වේ දැන් මේ තරුණ තරුණියෝ කැරැල්ලකට ආයුධ අතට ගන්න තත්වයකට පත් වුණොත් එහෙම නැත්නම් ජනතාවට හිංසා පීඩා කරන තත්වයකට පත් වුණොත් එහෙම නායකයින්ට අපේ රටේ නායකයින්ට පීඩා කරන තත්වයකට පත් වුණොත් මේවා වළක්ව ගන්නට නායකත්වයක් තියෙන්නට ඕන. මොකද තරුණ තරුණයන් කියලා කියන්නේ තමන්ගේ හැඟීම් වලට ඉඩ දීලා බොහොම අරගලකාරී විමුක්තිගාමික කටයුත්තක යෙදෙන අයනේ. ඉතින් ඒක නිසා නායකත්වයක් ඕන. ඒ වගේම රවිඳු කිව්වා වගේ අරමුණ කරා යන්නට. දැන් අපි අරමුණ කරා යන්නට කියන කාරණය පාදක වෙන්නේ ඇයි මේ කැරැල්ල මේ අරගලය ඇති වුණේ කියන තැන අපි හොඳින් තේරුම් ගන්න ඕන. දැන් මේ අරගලය රවිඳු ඇති වෙන්නේ නිරායාසයෙන්. ඒ කියන්නේ මාස ගණනක් කවුරුත් ප්ලෑන් කරලා සැලසුම් කරලා මෙන්න මේක නිසා අපි මෙන්න මේ අය එක්ක පටන් ගමු කියන සැලසුමක් මත නෙමෙයි මේක පටන් ගන්නුනේ. මේක පටන් ගන්නේ ජනතාවගේ දුක, වේදනාව, බඩගින්න, ප්‍රශ්න කියන මේ දේවල් තුල ජනතාව මිරිකිලා ඉඳලා ඒ තුලින් නැගෙන අඳෝනාව, වේදනාව දරා ගන්නට බැරි ඒ තත්ත්වය පාලනය කර ගන්නට බැරුව ගිය තැන ඒක පුපුරා යනවා. එතකොට ඒ ඔස්සේ තමයි මේ අරගලය ආරම්භ වෙන්නේ. දැන් මේකට බොහොම ප්‍රායෝගික කරුණු මම එකතු කරුවොත් එහෙම දැන් අපේ රටේ පහුගිය දවස්වල අපි දැක්කා රසායන පොහොර තහනම් කෙරුවට පස්සේ අපේ මේ අහිංසක ගොවි ජනතාව සාමාන්‍යයෙන් දේශපාලනය, පක්ෂ දේශපාලනයට ලැබි වෙලා කටයුතු කරන අය නෙමෙයි. ඒ අය ඉල්ලුවේ ඒගොල්ලන්ගේ රැකියාව කරගෙන යන්නට, ඒ වගේම රටේ ප්‍රධාන අවශ්‍යතාවය වන මේ බත සරු කරගන්නට ක්‍රමවේදයේදී ඒගොල්ලන්ට ඇතිවෙන්නා වූ ප්‍රධාන ගැටලුව මේ පොහොර ප්‍රශ්නයේදී ඒගොල්ලන්ට සංවේදී වෙන්නට කියලා ඒගොල්ලෝ ඉල්ලුවා. ඊට පස්සේ අරගල කෙරුවා. ඊට පස්සේ ඒගොල්ලෝ නොඑක් ආකාරයේ කැරලි වලට පවා යොමු වෙන්නට උනා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය ඉටු කරගන්න, රට තුල බත සවි කරගන්නට, සරි කරගන්නට තමයි ඒ තුල. ඊට පස්සේ අපි දැක්කා මිනිසුන්ට ගෑස් නැතුව යනවා. ඊළඟට වාහන වලට තෙල් නැතුව යනවා. භූමි තෙල් නැතුව යනවා. එතකොට රටේ ඩොලර් එක ගොඩාක් ගණන් යනවා, ඉහළට යනවා. එතකොට ඩොලර් ඉහළට යාමත් සමග බඩුවල ගණන් අතිශයින් ඉහළට යනවා. එතකොට බඩු මුට්ටු ගණ්ඩ ක්‍රමවේදයක් නැහැ. එතකොට ඩොලර් ගණන් ගියාට පස්සේ බැංකුවල ඒ කියන ගානට මේ ඩොලර් මාරු කරන්නේ. එතකොට ජනතාව පිටරටවල රැකියාව කරන අයට ලොකු ප්‍රශ්නයක් වුණා. මේවා කොහොමද අපි ලංකාවට එවන්නේ? එතකොට ඒ තත්ත්වය මත තව තවත් ලංකාවේ ආර්ථිකයට ඩොලර් නැතුව ගියා. එතකොට මෙන්න මේ ජනතා මේ තුල පෝලිං වල ඉන්න ජනතාවගේ පීඩනය තමයි. එතකොට කිරිපිටි නැතිව අඬන දරුවගේ පීඩනය දරා ගන්න බැරුව ගිය අම්මා තාත්තා තමයි එකපාර මේ පුපුරලා යන්නේ. එතකොට රවිදු දැන් බලන්න මේ අරගලය ඉස්මතු වෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන් ඉටු කරගන්නට හැකියාවක් නැති තැන, මුදල් තිබුණත් ඒ දේවල් අවශ්‍යතාවයන් ඉටු කරගන්නට බැරුව ගිය තැන, ඒ වගේම අනාගතයේදී අපි කොහොමද ගයක් දොරක් හදන්නේ, අපි කොහොමද රැකියාව කරලා අපේ දරුවන්ගේ අනාගතය සරු කරන්නේ කියන මේ පීඩාව, දෙමව්පියන්ගේ පීඩාව, ඒ වගේම අපේ අනිත් පැත්තෙන් දකින්නට මේ සියල්ල තුල අපේ රටේ තරුණ තරුණියන් දැක්ක උගත්කමට තැනක් නැතුව යනවා. එතකොට අපි මෙච්චර ඉගෙනගෙන අපිට කියන්නේ පිටරට යන්නද? එතකොට මෙන්න මේ හේතු ගණනාවක් නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ එකපාර. එතකොට මේ ප්‍රශ්නේ දරා ගන්නට බැරුව ගිය තැන පුපුරලා යනවා. පුපුරලා යන්නේ පුංචි කණ්ඩායම් එකතු වෙලා අරගල කරන්න පටන් ගන්නවා. අපිට තෙල් නෑ. මේ තෙල් පෝලිං වල පළමුවෙන්ම ගෑස් පෝලිං වල පටන් ගත්තු අරගලය. එතකොට ඒක ලොකු අරගලයක් බවට පත් වෙනවා. එතකොට නායකයෝ මේ රටේ ඉන්න අය ඇහුම්කන් දෙන්නේ නැහැ, තවදුරටත් ඇහුම්කන් දෙන්නේ නැහැ. එතකොට ජනතාවට සිද්ධ වෙනවා නායකයින්ට ගිහිලා කියන්න. මොකද නායකයින් අපි දැක්ක දැන් පහුගිය දවස්වල අපේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ජාතිය අමතලා කරපු කතාවල් ඇත්තටම විහිළු උපදවන කතාවල් බවට පත් වුණා. මොකද රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඒ ප්‍රශ්න ගැන නෙමෙයි කතා කරන්නේ, මේ සීනි බෝල කතා කියලා ජනතාව නිකන් ඒ මොහොතේ සංසුම් කිරීම සඳහා යොදන්නා වූ උපක්‍රම. එතකොට මේවා දැක්කම තවත් ජනතාවට තරහ ගියා. අපේ නායකයෝ මෙහෙමද අපි ගැන හිතන්නේ කියලා. එතකොට නායකයින්ගේ ගෙවල් වලට හොයාගෙන ගියා. අපි එහෙනම් නායකයින්ට මේක කියනවා කෑ ගහලා කියලා ගෙවල් දොරවල් වට කරලා පහර දෙන්නට පටන් ගත්තා. මේ ඔස්සේ තමයි රවිදු මේ අරගලය පටන් ගත්තේ. එතකොට අපි හොඳින් තේරුම් ගන්නට ඕන මේ අරගල ආරම්භ වෙන්නේ දේශපාලන මතිමතාන්තර න්‍යාය පත්‍රය ඉටු කර ගන්නට නෙමෙයි, ජනතාවගේ දුක වේදනාව දරා ගන්නට බැරුව ගිය තැන ඒවා පුපුරා ගියා. ඒක තමයි අරගලය. එතකොට පියතුමනි දැන් පැහැදිලිවම දේශපාලන මතාන්තරයක් නිසා නෙමෙයි මේ අරගලය නිර්මාණය වෙන්නේ. එතකොට මේ නිර්මාණය වෙච්ච අරගලයට අපිට පැහැදිලි නායකයෙක් ඕන, ඒක පැහැදිලි. එතකොට දැන් මේ වෙලාවේ මේ අරගලය නිශ්චිත දිශානතියකට අරන් යන්න අපිට ඕන කරන්නේ කොයි වගේ නායකයෙක්ද? ඒ නායකයා දේශපාලනික නායකයෙක් වෙන්නට ඕනද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම එදා ජර්මනිය බිඳ වැටුණු තැන ඇඩොල්ෆ් හිට්ලර් කෙනෙක් තරා විදිහේ නායකයෙක්, ඉතාලිය බිඳ වැටුණු තැන බෙනිටෝ මුසොලිනි කෙනෙක් තරා විදිහේ නායකයෙක්, ඇමරිකාව ගොඩගත්ත ඒබ්‍රහම් ලින්කන් කෙනෙක් තරා විදිහේ නායකයෙක්. මේ අරගලය තුලින් මේ කියන පීඩනය ආණ්ඩුවට හෝ දේශපාලන පන්තියට ඇති කරන්න මේ වෙලාවේ බිහි වෙන්න ඕනේ කොයි වගේ නායකයෙක්ද මේ අරගලයක් තුලින්? ඔව් රාමිද දැන් ඒ නායක පළමුවෙන්ම කියන්න ඕනේ ඒ නායකයාට ලිහිසි වෙන්නේ නැහැ මේ රටේ මින් ඉදිරියට. මං හිතන්නේ මීට පස්සේ මේ රටේ බිහි වෙන නායකයින්ට ලිහිසි වෙන්නේ නැහැ මේ පාලනය ගෙන යන්නට. ඒ කියන්නේ දැන් රමිදු අපි ඉස්සර කිව්වොත් එහෙම ජනාධිපතිවරණයට ගොඩාක් මහන්සි වෙනවා, කෑමොර දීලා ජනාධිපති අගමැති පත් වෙනවා රටට. ඊට පස්සේ ජනාධිපති අගමැති නිදාගෙන හිටියත් ඒගොල්ලෝ කොහේ රවුම් ගෑවුවත් පිටරට ගිහිල්ලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොකද අවුරුදු 5ක බලය හම්බෙලා තියෙනවා. රට මොනවා කෙරුවත් ඒගොල්ලෝට ඉන්න පුළුවන්. දැන් රමිදු අමාරුයි කියලා කියන්නේ දැන් ඉතින් ඉදිරිපත් වෙන තෝරාපත් වෙන නායකයෝ එහෙම ඉන්න බෑ. ජනාධිපති ඒ අගමැති මැති ඇමතිවරු පත් වුණාට පස්සේ අපි ඕන දෙයක් කරන්න කරනවා ඕගොල්ලෝ බලාගෙන ඉන්න කියන තත්ත්වෙන් බෑ දැන්. ඒකයි මම කියන්නේ අමාරුයි කියලා. වැඩ කරන්නම ඕන. වැඩ කරන්නෙත් අවංකව වැඩ කරන්නට ඕන. අන්න එවැනි නායකයෙක් එතකොට බිහි වෙන්නට ඕන. ඒ ප්‍රධාන සාධකය. ඊළඟට අපි කියනවා මේ නිර්පාක්ෂික නායකයෙක් වෙන්නට ඕන. ඒ කියන්නේ මෙතෙක් කල් හිටපු සමගි ජන බලවේගයට නෙමෙයි, JVP එකට නෙමෙයි, පොහොට්ටුවට නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෙමෙයි, මේ හැමතෙම පොදු වුණු නිර්පාක්ෂික මේ පක්ෂග්‍රාහී නොවන නායකයෙක් බිහි වෙන්නටම ඕන. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ දැන් අපි කියනවා මේ දේශපාලනයට හුරු නැති අලුත්ම නායකයෙක් කියන අදහස සමහර අයගේ තියෙනවා රමිදු. නමුත් මම ඒ අදහසට කැමති වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ රට එරිලා තියෙන මේ ආර්ථික සමාජීය දේශපාලනික අගාධයෙන් ගොඩ ගන්නට නම් දේශපාලනය ගැන හොඳ දැනුමක් තියෙන නායකයෙක් පත් වෙන්නටත් ඕන. අපිට කියන්න බෑ මේ එක පක්ෂයකටවත් අයිති නැති නායකයෙක්. සමහර වෙලාවට එහෙම නායකයෙක් ඉඳී දේශපාලනය ගැන දන්න මේ පක්ෂ එකකටවත් මේ අයිති නැති. නමුත් මං කියන්නේ ප්‍රධාන නිර්ණායකයෙ වෙන්නට ඕන දේශපාලනය ගැන හොඳ දැනුමක්, ඒ කියන්නේ මුහුකුරාගේ දැනුමක් ඇති පුද්ගලයෙක් තමයි මේ නායකත්වයට පත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන ආර්ථික ඒ වගේම විදේශයන් එක්ක තියෙන සම්බන්ධතාවයන් ගොඩනගාගෙන ඒ ඔස්සේ අපේ රටේ ගොඩ ගන්නට පුළුවන් හොඳ නායකයෙක් පත් වුණේ නැත්නම් අපි මේ පටන් ගත්තු අරගලය වෙනම දිශාවකට ඒ කියන්නේ නරක දිශාවකට ගිහිලා මේ රට තවත් අගාධයකට වැටෙන්නටත් පුළුවන්. එතකොට පියතුමනි මට දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය මේ විදිහේ නායකයෙක් අපිට ප්‍රායෝගිකව හොයාගන්නට පුළුවන් වේද කිසිම දේශපාලන පක්ෂයකට නැති නිර්පාක්ෂික සමග ජන බලවේගයට හෝ වේවා පොහොට්ටුවට හෝ වේවා ජාතික ජන බලවේගයට හෝ වේවා මෙහෙම කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැති නිර්පාක්ෂික ඒ වගේම දේශපාලනික දැනුමක් තියෙන මෙහෙම නායකයෙක් අපිට ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් වේද? මොකද අපිට කාලෙකුත් නැහැ පියතුමනි. අපි මේ නායකයව අපි ඉක්මනින් හොයාගන්නට ඕනේ. මොකද ජනතාව දැන් අගාධයකට වැටලා ඉන්නේ. අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. විදේශීය සංචිතවල අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ නායකයව අපිට ඉක්මනින් හොයාගන්න පුළුවන් වේද? ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් වේද මෙහෙම නායකයෙක්ව? ඔව් රවිදු කියනවා වගේ දැන් මමත් දැන් එහෙම කතා කරට මගේ ඔළුවෙත් නැහැ. එහෙම අඩුතරමින් හිතන්නට පුළුවන් වෙන්න මේ නායකයා කියන හැඟීමවත් මටවත් මේ වෙලාවේ නැහැ. මං හිතන්නේ අපේ රටේ බොහෝ අයට මේ බුද්ධිමත්ව හිතන නිර්පාක්ෂිකව හිතන කාටවත් තවම ඒ වගේ චරිතයක් අපේ මනසේ නැහැ. අවාසනාවක් ඒක රවිදු මං හිතන්නේ. මොකද පිටරටවල එහෙම ඒ පාලනය බිඳ වැටෙද්දී ඒ හැම වෙලාවෙම හොඳ නායකයෙක් හිටියා. මේ නිර්පාක්ෂික නායකයෙක් හිටියා ඒ අයට. දැන් අපේ රටේ පවා සමහර කාල වකවානුවල අපි හිතුවා මේ ජනාධිපති මේ අගමැති නැත්තම් අන්න ඊළඟට මෙන්න මෙයා එනවා තමයි අපේ නායකයා වෙන්නට ඕනේ කියලා හොඳ දැක්මක් තියෙන චරිත තිබුණා. නමුත් අවාසනාවකට මං හිතන්නේ මේ දේශපාලනය කරපු වැරැද්දක් තමයි මේ රටේ නායකයින් අනාගත නායකයින් බිහි කෙරුවේ නැහැ. එතකොට ඒකේ පළ විපාකය තමයි අපි අත්දකින්නේ. දැන් රවිදු කිව්වා වගේ එහෙම නායකයෙක් ඉන්නවද කියලා අහපුවම මටත් කට උත්තර නැහැ. මේ ඇත්තටම ඉතින් එතකොට අපි නැහැයි කියලා ඉඳලා එතන තේරුමක් නැහැ. එතකොට ඊළඟට මට හිතෙනවා රවිදු අපිට පුළුවන් නම් මේ මණ්ඩලයක් විසින් නායකත්ව මණ්ඩලයක් විද්වත් මණ්ඩලයක් දැනට ඒ කියන්නේ හැමදාම මේ විද්වත් මණ්ඩලයක් පාවිච්චි මේ රට පාලනය කරන්න බෑ. එක නායකයෙක් ජනාධිපතිවරයෙක් ඉන්නට ඕන රටකට. අඩුතරේ මේ මොහොතේ අපි කියමු මාස 6කට අවුරුද්දකට මේ විද්වත් කමිටුවක් එකතු වෙලා 7-8 දෙනෙක් එකතු වෙලා අපි තමයි ජනාධිපතිවරයා. අපි 8 දෙනා තමයි ජනාධිපතිවරයා කියන මම දන්නේ නැහැ දේශපාලන රාමුව තුළ එවැනි දෙයකට ප්‍රතිපාදන තියෙනවද කියලා. මම හිතන්නේ එම විද්වත් කමිටුවක් අපි කියමු නීති ක්ෂේත්‍රය පිළිබඳව විද්වතෙක් ඉන්නවා අපේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ විද්වතෙක් එතකොට සෞඛ්‍ය අංශයේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ විද්වතෙක් අන්න එතකොට සමහර වෙලාවට ප්‍රධාන ආගමික මම දන්නේ ආගමික නායකයෙක් නෙමෙයි ආගමික නායකයෝ ඉන්නට ඕන ඒ අයට අවවාද අනුශාසනා දෙන්නට අන්න ඒ වගේ. නමුත් මේ විද්වත් මණ්ඩලයට අර වගේ හොඳ රටේ කවුරුත් පිළිගත්තු ඒ වගේම දූෂිතවලට සම්බන්ධ නැති අපි අපේ භාෂාවෙන් කියනවා දේශපාලන පක්ෂවලට කඩේ ගියේ නැති ඒ වගේ විද්වත් මණ්ඩලයක් 7-8 දෙනෙක් එකතු වෙලා මේ වෙලාවේ රට බාර අරගෙන ඒ අය මේක කරගෙන මේ රට හැදුනට පස්සේ යම් කිසි කාලයකදී අවුරුද්දකදී වගේ ආය ජනාධිපතිවරණයක් තියලා නායකයෙක් තෝරාපත් කරගෙන ඒ ඔස්සේ යන එක තමයි එතකොට අපිට තියෙන එකම හවුහරණයේ පිළිතුර මේ මොහොතේ. එතකොට පියතුමනි දැන් සාමාන්‍යයෙන් ඕනම අරබුදකාරී අවස්ථාවක රටක අලුත් පාලකයෙක් බිහි වෙද්දී ඒ පාලකයාට පැවරෙන නිශ්චිත වැඩ කොටසක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ මෙහෙම පැහැදිලි කරොත් දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාවේ රජකමට පත් වෙද්දී අපිට තිබ්බේ එළාර ප්‍රශ්නේ කෙලින්ම යුද්ධ කරලා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ වැදගත්කම තමයි අපිට තිබ්බේ. හැබැයි ඒබ්‍රහම් ලින්කන් ද ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති බවට පත් වෙද්දී ඒබ්‍රහම් ලින්කන්ට තිබ්බ අරමුණ රට සංවර්ධනය කිරීම. යුද්ධ ප්‍රශ්න තිබ්බේ නැහැ ඒබ්‍රහම් ලින්කන්ට දා. ඇඩෝල්ෆ් හිට්ලර් දා ජර්මනි පාලකයා බවට පත් වෙද්දී හිට්ලර්ට කරන්න තිබ්බේ රට කොහොම හරි බේරා ගැනීම දෙවන ලෝක යුද්ධයකට යන එක. ඒ විදිහට දැන් අලුත් පාලකයෙක් ශ්‍රී ලංකාවට බිහි වෙනවා නම් ඒ පාලකයා මුලින්ම මොනවද කරන්න ඕනේ? කොයි වගේ වගකීමක්ද ඒ පාලකයාට තියෙන්නේ? යුදමය වගකීමක්ද ආර්ථිකමය වගකීමක්ද කොහොම භූමිකාවක්ද තියෙන්නට ඕනි මේ පාලකයාට? පළවෙනි දේ රවිදු ආර්ථික වගකීමක් තියෙන මේ ඉමීඩියට් නීඩ් මේ අත්‍යවශ්‍ය මේ මොහොතේ අවශ්‍යතාවය තමයි ආර්ථිකව රට ගොඩ ගැන්වීම. ඒකනේ මේ වෙලාවේ අපිට ජනතාවට දැනෙන ලොකුම පීඩනය ඩොලර් එක ගණන් ගියා. එතකොට අපිට ඩොලර් සංචිත නැහැ. එතකොට ඒක නිසා බඩු ගණන් යනවා කොහොමද ණය ගෙවා ගන්නේ අපි මහ විශාල සාගතයකට මුහුණ දෙයිද කියන මේ ප්‍රශ්නේ අපි අභිමුව තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුම හොයන්නටම වෙනවා. ඒක නිසාමයි මම කියන්නේ මේකට දේශපාලන මුහුකුරාගේ දැනුවත් තියෙන කෙනෙක් තමයි නායකත්වයට පත් වෙන්න ඕන කියලා. රවිදු මම කිව්වේ ඒකයි. ඒක තමයි ප්‍රධානම අවශ්‍යතාවය. ඒ ඔස්සේ තමයි මේ වෙලාවේ නායකත්වය තෝරගන්න අපි තෝරගන්නට ඕනේ. ඊට පස්සේ අපි දකිනවා මේ දේශපාලන මේ ජරා ජීර්ණ වුණු මඩ බොහුරුවක වැටුණු දේශපාලන අගාධයකත් අපි වැටිලා ඉන්නවා. ඊට පස්සේ තමයි එතනින් ගොඩ එන්නට ඕනේ. ඊට පස්සේ අනෙක් ක්ෂේත්‍ර අපගේ රටේ තියෙන ප්‍රවාහන සේවය, සෞඛ්‍යාංශය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේවත් ගොඩාක් අඩාල වෙලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ මේ පක්ෂ දේශපාලනයට උවමනා විදියට මේවා හසුරවන්නට ගිහිල්ලා ඒ ක්ෂේත්‍ර හැම එකක්ම කඩා වැටිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒවා ගොඩ ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකම පියතුමනි, දැන් මේ ආර්ථික විප්ලවයත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට චින්තනය යම්කිසි වෙනස් වීමක් කරන්නට ඕනිත් නැද්ද අලුතෙන් බිහිවන පාලකයා? අනිවාර්යයෙන්ම. ඒ චින්තනය තමයි රවින්දු වඩා වැදගත් වෙන්නේ. දැන් මම කිව්වා මේ වෙලාවේ අත්‍යවශ්‍යම කරුණ වෙන්නේ ඒක. නමුත් මේ හැම දෙයක්ම කරද්දි මේවා රඳා පවතින්නට නම්, මේවා ඉදිරියට ගෙන යන්නට නම් චින්තන වෙනසක් ඇති වෙන්නටම ඕන. මම එක පැත්තකින් මේ චින්තන වෙනස මම හිතන්නේ දැන් පටන් අරගෙන තියෙන්නේ. මොකද තරුණ තරුණියන් මේ අරගලයට එක්කාසු වුණාම එතනම මේ චින්තන වෙනසක් ඇති වෙමින් පවතිනවා. දැන් අපි බැලුවොත් මේ අරගලවල ස්වරූපය ගත්තම ඒ චින්තන වෙනසකට ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මෙච්චර කල් අරගල කෙරුවොත් එහෙම කරන්නේ අපිට මේ දේශපාලන මේ ජනාධිපතිතුමා නෙමෙයි ඕනේ, අර පක්ෂෙන් ඉදිරිපත් වෙන ජනාධිපතිතුමාව තමයි අපි ඉදිරියට දෙන්නට ඕනේ කියලා. දැන් මෙතනදී අපි දකිනවා මේ තරුණ තරුණියන් කවදාවත් කියන්නේ නැහැ මෙන්න මේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් අපිට දෙන්න, මේ පක්ෂයෙන් අගමැතිවරයෙක් දෙන්න කියලා කවුරුත්ම කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි එතන දකිනවා මෙන්න චින්තන වෙනසක් ඇති වෙලා තියෙනවා. අපිට ඕනේ හොඳ නායකයෙක් මිසක් අපි පෙන්වන නායකයා නෙමෙයි. අපිට ඕනේ හොඳ නායකයෙක්. අර දේශපාලන පක්ෂයෙන් නෙමෙයි, අපිට කොහේ හරි දේශපාලන පක්ෂයකින් හොඳ නායකයෙක් කියන චින්තනය අපිට ඇති වුණානේ. එතකොට ඊළඟට රවිදු මන් දකිනවා දැන් පුංචි දේවල්. දැන් අපි ගෝල් ෆේස් එකට ගියාම මේ මෙච්චර මේ දවස් ගාණක් තිස්සේ තරුණ තරුණියෝ කනවා බොනවා එතනම ඉන්නවා. නමුත් එක කුල කෑල්ලක් පාරේ වැටිලා නැහැනේ. ඒගොල්ලොම එකතු කරගෙන යනවා මේ කුල කෑලි ටික. බලන්න එතන චින්තනයක් හැදුනේ නැද්ද කියලා. ඒ චින්තනය හැදීගෙන එන්නේ. එතකොට මේ වෙනදනම් අපි මෙහෙම අරගල කරද්දී මේ අරක්කු බොන ඒවා ඇත්තටම කීප දෙනෙක් එහෙම කරනවා. මම නැහැයි කියන්නේ නැහැ. මම දකිනවා එහෙමත් අය ඉන්නවා මේ ගෝල් ෆේස් එකේ. නමුත් අර ඒවටම ඇබ්බැහි වෙලා මේ ක්ලික් ටිකක් ඇවිලා අපි මෙතන බොමු කියන මානසිකත්වයෙන් කරන්නේ නැහැ. එතකොට අන්න මාන චින්තනයක් හැදිලා තියෙනවා. එතකොට මේ චින්තනය හරි මගට ගෙන යන්නට ඕන, ඉස්සරහට ගෙන යන්නට ඕන. ඒක මම දකින හොඳ සුබවාදී දැක්මක්. මේ අරගලයත් එක්ක චින්තනයටත් පාර කැපිලා තියෙනවා. ඉතින් අපි මේ චින්තනය ඉස්සරහට ගෙන යන්නට පුළුවන්. ඉතින් ඉදිරියට ගෙනන චින්තනය ගැන කතා කරන්නටත් ඕනි, හෙට බිහිවන අලුත් නායකය ගැන කතා කරන්නටත් ඕනි. ඊට පෙර ආත්ව අපි සූදානම් Talk 24 තුලින් පළමු විරාමය ලබා ගන්න. මෙරබූ රොක්ස්ටාර් හීනයට පෙම්බැඳි රෝස සම්පනිය නිවුණා, නිවි නිවි දෙවුණා, දෙවි දෙවි නිවුණා අදරේ මලු ජාන් හැමදාම පෙරලිකා රිද්මයක නවමුණුවරක් ගත් ටෙලිවිෂන් නාලිකාව සමග අප්‍රේල් මස 16 වන සෙනසුරාදා සිට සෑම සතියන්තේම රාත්‍රී 8:30ට VTV තුලින්. අප්‍රේල් මස 18 වන සඳුදා දින උදෑසන 6:51ට යෙදෙන රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත සඳහා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යනු මැනවේ. මේ ආතරයිටිස් රෝම එහෙම නැත්නම් ආමාත රෝගයේදී බිම නිදා ගැනීම සුදුසු නැහැ. ඇල් ජලය පාවිච්චි කිරීම සුදුසු නැහැ. ලැබෙන ආකල්ප හැම එකක්ම සුබවාදී පැත්තට පෙරලා ගැනීමේ හැකියාවක් අපේ මනස ඇතුළට තියෙන්න ඕනේ. අපිට තමන්ගේ ඇඳුමට ගැලපෙන විදියට වර්ණ භාවිතා කරගෙන ඒ වගේ කරගන්න පුළුවන්. මේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඔබට ගිය අති විශාල වර්ධන වේගයක් සහිත සෛල කොටසක් තමයි පිළිකා සෛල කියන්නේ. VTV Tuli. Fashion. Fashion කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. ඒ වගේ රත්තරන් පාට සමක් තියෙන කෙනෙක්. ඕන කාලෙ එකක් අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. VTV Tuli. පහෝදා ඉඳලා සඳරෙන් පත්තරේ වැඩ මගේ ගෙදරයි දන්නේ නැහැ මම පත්තරේ වැඩ කියලා. පළවෙනියටම රූපවාහිනී නාලිකාවකට මම යනකොට මට අවුරුදු 14යි. මේ වෘත්තියේ ඒ concept එක ඇතුළේ ජීවත් වෙනවා නම් සෝබාධර්මයේ ගුණත් අපිව බලා ගන්නවා. බොහොම යාළුවෙයි. ජැක්සන්ට ජැකා කියලා කියන්න පුරුදු වෙන්නේ. ඒ යාළුකම නිසා අදටත් මට ඒක ගලව ගන්න බැරි වෙලා ඉන්නේ. Ikan apita awenika hu hamotama pahayak tiyenawa api one eka highlight karaganna muda mal thamai manamaliyekage pradhanama de malin sarasunu manaliyak thamai ona kenek balanne samara kettu kenek nan eyata double neriyak awama eka lassana wenna puluwa aduma pay 12k kaalayak hari makeup ekak rendena widiyata thamai makeup ek karanna ona ikmanta kalunoth විතර සුදුම දේ ගන්නත් පුළුවන්. මන්ට සුදු වෙන්න නම් ඉතින් අපේ මෙලනින් අමුතුවෙන්ම වෙනස් කරන්න වෙනවා අපේ ඇඟේ තියෙන මෙලනින්. VTV Tuli. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 8:41 තත්පර 17ට ආයිබවන් පුංචි යාළුවෝ හැමෝටම අම්මා ඉදින් බනින්නේ වේ අර නිකන් අපේ අම්මා තාත්තලා කතා කරන ලොකු කීය ලොකෝ මේ ආයි චුට්ටක් ගේන්නකෝ ඔයano ගොඩ නෑ අනේ ගේන්නකෝ ලොකෝ මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා කියන ගොඩක් තිබුණා. යන ගමන් මේ තුන්දුව අරන් ඵලයන් අම්මගේ මේ ආතරයිටිස් රෝම එහෙම නැත්නම් ආමාත රෝගයේදී බිම නිදා ගැනීම සුදුසු නැහැ. ඇල් ජලය පාවිච්චි කිරීම සුදුසු නැහැ. ලැබෙන ආකල්ප හැම එකක්ම සුබවාදී පැත්තට පෙරලා ගැනීමේ හැකියාවක් අපේ මනස ඇතුළට තියෙන්න ඕනේ. අපිට තමන්ගේ ඇඳුමට ගැලපෙන විදියට වර්ණ භාවිතා කරගෙන ඒ වගේ කරගන්න පුළුවන්. මේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඔබට ගිය අති විශාල වර්ධන වේගයක් සහිත සෛල කොටසක් තමයි පිළිකා සෛල කියන්නේ. ඒ කියන්නේ අපිට ආවේනික වූ හැමෝටම පැහැයක් තියෙනවා. අපි ඕනේ එක highlight කරගන්න. හොඳ මල් තමයි මනමාලියකගේ ප්‍රධානම දේ. මලින් සැරසුණු මනාලියක් තමයි ඕන කෙනෙක් බලන්නේ. සමහර කෙට්ටු කෙනෙක් නම් එයාට ඩබල් නෙරියක් ආවම ඒක ලස්සන වෙන්න පුළුවන්. අඩුම පැය 12ක කාලයක් හරි මේකප් එක රැඳෙන විදිහට තමයි මේකප් එක කරන්න ඕන. ඉක්මනට කලුනොත් විතර සුදුම දේ ගන්නත් පුළුවන්. මන්ට සුදු වෙන්න නම් ඉතින් අපේ මෙලනින් අමුතුවෙන්ම වෙනස් කරන්න වෙනවා අපේ ඇඟේ තියෙන මෙලනින්. VTV තුලින් නවතත් Talk 24 වැඩසටහන සමගින් අපි කතා කරමින් හිටියේ මේ අරගලයේ විප්ලවයත් එක්ක ජනතාවගේ චින්තනය මානසික මට්ටම කොහොමද වෙනස් වෙන්නට ඕනි කියන කාරණය. මම හිතනවා මේක බොහොම කාලෝචිතයි කියලා. මොකද එදා අපේ දේ අගය කරපු නැති ශ්‍රී ලාංකිකයෝ අපිට සම්පත් ගොඩක් තියෙද්දී ඒවා අපි අපනයනයට යොමු වෙච්ච නැති ශ්‍රී ලාංකිකයෝ අද බොහෝමයක් වෙලාවට දේශාභිමාන ගීත අහනවා. අපේ රටේ දේවල් රස විඳින්නට පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරු දෙමව්පියෝ වැඩිහිටියෝ පවා දරුවන්ට කිව්වා මේ රටේ ඉගෙන ගන්න මේ රටේ ඉන්න එපා පුළුවන් තරම් ඉක්මනින් පිට රටකට යන්න කිව්ව වැඩිහිටියෝ දෙමව්පිය පව අද කියන්නේ යන්න එපා ඉන්න දරුවෝනේ අපි එකතු වෙලා මේ රට හදමු කියන තැනට මානසික මට්ටම මිනිසුන්ගේ චින්තනය දියුණු වෙමින් පවතිනවා. ඉතින් පේතුමනි අපි අරගලයක් සාමාන්‍යයෙන් කරන්නේ පවතින මට්ටමට වඩා යම්කිසි ඉහළ මට්ටමකට ළඟා වෙන්න. එතකොට භෞතිකව අපි දේවල් අපේක්ෂා කරනවා ළඟා කරගන්නවා වගේම අපේ මානසික මට්ටම චින්තනයත් මේ විදිහට අපි දියුණු වෙමින් ඉස්සරහට යන්නට ඕනේ නේද? කොහොමද මේක වෙන්න ඕනේ? ඔව් රවිදු දැන් කියෝ වගේ දැන් අපි දේශාභිමාන ගීතයකට ඇහුම්කම් දෙද්දී අපිට අපේ දේශය ගැන හරි ආඩම්බරයක් ඇති වෙනවා. අපි කියනවා අපි ශ්‍රේෂ්ඨ ජාතියක්, අපේ රජවරු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රජවරු ලෝකෙ කිසිම රටකට දෙවෙනි උනේ නැහැ, මහා අභිමානයක් තියෙන අය කියලා අපි සන්තෝෂ වෙනවා, අපි ආඩම්බර වෙනවා. අපේ රට ස්වම්පෝෂිත රටක් ඒ දවස්වල කියලා අපි ආඩම්බර වෙනවා. අපි කියනවා අපේ රට යුද ශක්තියෙන් 90යි වෙනත් රටවල් යටත් කරගන්න පුළුවන් යුද ශක්තියක් අපිට තිබුණා. අපිට දසමහා යෝධයෝ හිටියා, ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය අතින් අපි තාම දියුණු තත්ත්වයක හිටියා. අපි එතකොට අපගේ ප්‍රෞඩත්වය ගැන අපි ආඩම්බර වෙන්නේ, අපි කතා කරන්නේ ඉතිහාසය ගැන, තියෙන ඉතිහාසය තුළ තිබුණු ඒ ප්‍රෞඩත්වයක් ගැන. නමුත් අද වෙනකොට අපි ඇත්තටම වෙන රටවල් එක්ක සංසන්දනය කර බලද්දී රවිඳු අපි දකිනවා මේ ප්‍රෞඩත්වය කෞතුකාගාරයකට දාලා වහලා ඒ දිහා බලාගෙන අපි ආඩම්බර වෙනවා. නමුත් අපි හිතන්නට උන අපි ඒ ප්‍රෞඩත්වය ජීවත් කරවන අයද? ඒ කියන්නේ ලෝකෙට ආදර්ශමත් රටක් විදිහට අපි ජීවත් වෙනවද? ස්වම්පෝෂිත ආකාරයෙන් අපගේ කෘෂිකර්මාන්තය තියෙනවද? ඒ වගේම අනිත් රටවලට අභියෝග කරන්න පුළුවන් යුද ශක්තියක් විතරක් නෙමෙයි, අපගේ සමාජීය දේශපාලන තත්ත්වයක් අපිට තියෙනවද? ඒ වගේම ඒ දවස්වල ශ්‍රේෂ්ඨ රජවරු හිටියා වගේ රටට ජාතියට ආදරය කරන ශ්‍රේෂ්ඨ නායකයෝ අපි ළඟ ඉන්නවද? නමුත් ඒක නෑ. මං කියවර කෞතුකාගාරයට දාලා අපි ඒ දිහා බලාගෙන ආඩම්බර වෙනවා. ඒක නෙමෙයි හොඳ මානසිකත්වය. අපිට පුළුවන් වෙන්නට ඕන ඒ අභිමානය ගෙනත් දුන්නු අය දුන්නු අභිමානය අපිත් අද ජීවත් කරවන්නට. දැන් රවිඳු ග්‍රීක් දූපත්වල තියෙනවා මේ සොක්‍රටිස්ගේ කාලයේ තිබිච්ච ඔලිව් ගහක්, අවුරුදු 2500කටත් වැඩිය පැරණි එක. 2500ක් පැරණි ඔලිව් ගහක් කියපුවම ඒකේ ගෙඩි හැදෙන්නේ නැහැ. දැන් බෙනයක් වෙලා අතු කැඩිලා ගිහිල්ලා කඳ විතරයි තියෙන්නේ. නමුත් අවුරුදු 2500ක් වයසයි ඒක. ඉතින් මේ රටේ අය විදේශයෙන් එන අය යනවා මේ ඔලිව් ගහ බලන්න ඒ දූපතට. මේක තමයි ලෝකේ තියෙන පැරණිම ඔලිව් ගහ, සොක්‍රටිස්ගේ කාලේ තිබිච්ච ඔලිව් ගහක් කියලා ඒ අය බොහොම ආඩම්බර වෙනවා. එතකොට එක ගත්කදුවරයෙක් ලියනවා දැන් මේ පැරණි කඩා වැටුණු දි รา පත් වුණු නමුත් යාන්තම් ජීවේ තියෙන ඔලිව් ගහ පළදරන් නැති ඔලිව් ගහ බලන්නට මේ ජනතාව යන්නේ පළවලින් බරබුණු මහා විශාල ලස්සන ඔලිව් පළවලින් පිරුණු ඔලිව් ගස් තියෙන ওই ඔලිව් වතු මැදින් තමයි මේ ගහ බලන්න යන්නේ. එතකොට මේ ගත් කතෝරයා කියනවා අපි සැබවින්ම අගය කරන්නට ඕනේ. අපිට සැබවින්ම වටින්නේ අර දි รา ගිය පැරණි ඔලිව් ගහද එහෙම නැත්නම් අද පළදාව අපිට දෙන ශාස්ත්‍රීය ඔලිව් ගස්ද අපිට වටින්නේ? ඒ මිනිස්සයා කියන එතකොට ඇත්තටම අපි වටින් අපි අර පහු කරගෙන යන්නේ මේ හොඳ වටිනාකම් ගිහිල්ලා බලන්නේ අර පැරණි මේ වැඩකට නැති දේවල්. අන්න ඒකයි මම කිව්වේ දැන් අපි ශ්‍රේෂ්ඨත්වය ගැන ආඩම්බර වෙන වීම නෙමෙයි අපි කළ යුත්තේ. ඒ ශ්‍රේෂ්ඨත්වය අදත් අපි ජීවත් කරවීම තුළ අපි ආඩම්බර වෙනවා නම් ඒක තමයි නියම චින්තනය කියලා කියන්නේ. ඒක තමයි මම කියන්නේ චින්තන වෙනසක් වෙන්නට ඕනයි කියලා. ඒ කියන්නේ අපේ මුතුන් මිත්තු කරපු දේවල් බලලා අපි ආඩම්බර වෙනවා විතරක් නෙමෙයි මුතුන් මිත්තන්ට වැඩියෙන් අපි ඒ අභිමානය අපි ස්වයංපෝෂිත වෙන්න අනිත් රටවලට අභියෝග කරන්නට හොඳ ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්නට අපි ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා අනිත් අයට පෙන්වන්නට අපි ජීවත් වෙනට මෙන්න මේ මානසිකත්වය අපි හදන්නට ඕන. දැන් අපි කොච්චර කිව්වත් අපි රටට ආදරේ කියලා රමින්දු අපි බැලුවොත් එම් අපගේ ක්‍රියා අපි මගතොටේ ගමන් කරද්දී පෞද්ගල අපේ පොදු බස් සේවාවක ගමන් කරද්දී අපිට ඒ රටට තියෙන ආදරය තියෙනවද? කොළ කෑල්ලක් පාරේ වැටිලා තියෙද්දී ඒක අහුලලා කුණු ගොඩට දාන්න අන්න එවැනි මානසිකත්වයක් අපිට තියෙනවද? අපේ රටේ කෙනෙක් යම්කිසි අසාධාරණයකට වෙද්දී ඒ මිනිස්සයා වෙනුවෙන් කතා කිරීමේ මේ නිර්ව්‍යාජ ගතිගුණ අපි තුල තියෙනවද? එතකොට මේ චින්තනය තමයි අපි වෙනස් කරන්න රටට ආදරය කියලා නිකන් උඩින් කියන ආදරයක් නෙමෙයි. මම රටට ආදරේ කියන මේ චින්තනය වෙනස් වුණා නම් මම හිතන්නේ ඒක අනිත් හැම චින්තනයක්ම එක්ක බැඳිලා හොඳ චින්තන රටාවකට අපිව ගෙන යයි. පිතුනවයිතනේ ඉතාමත් හොඳ තැනකට අපේ සාකච්ඡාව අරගෙන ආවා. දැන් කොයිතරම් අපි කතා කරත් අපේ රටේ ජනතාවගේ ආකල්ප අඩුයි. අපි පාරේ කොලයක් වැටලා තියෙනවා දැක්කත් අපි ඔක ගිහිල්ලා කොළ දාන තැනකට දාන්න නැහැ කියලා. දැන් විශේෂයෙන් මේක කතා කරේ පහුගිය යුක්‍රේන රුසියානු අර්බුදය හමුවේදී කිව්වා රුසියාව යුක්‍රේනට ගහපු විදිහට ලංකාවට ගැහුවා නම් පැය 24න් ලංකාවට ගහලා ඉවර කරන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම කතන්දරේ අපේ සාමාන්‍ය තත්ත්වයටදී කොයිතරම් කලකෝලහල කරගත්තත් අර්බුදයකදී අපි මහා පුදුමාකාර විදිහට එකතු වෙනවා. එදා තාප්පෝල චිත්‍ර අඳින්න එකතු වෙච්ච තරුණ තරුණියෝ අද ගෝල් ෆේස් පිටියේ පුදුමාකාර විදිහේ සහජීවනයක් වුණ අතර තියෙනවා. වෙඩදට වතුර බෝතල් බෙදද්දී එක වතුර බෝතලයක් අතට අරගෙන එක වතුර බෝතලයක් සාක්කුවට දාලා ගෙදර ගිහිල්ලත් බොන්න වතුර බෝතලයක් බෑග් එකට දාගත්ත අපි අද එක වතුර බෝතලයක් අරගෙන එහා පැත්තේ ඉන්න පුද්ගලයාත් එක්ක බෙදා හදාගෙන බොන තරමට අපේ සහජීවනය මේ දියුණු වෙලා තියෙනවා. සමගිය දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් මේ දියුණු වෙන සහජීවනයේ සංහිඳියාව කොහොමද දකින්නේ පියතුමනි? මේක හොඳ ප්‍රවණතාවක් නේද? අනිවාර්යයෙන්ම. දැන් අපි රවිදු මේ තරම් කාලයක් මේ සංහිඳියාව ගැන කතා කරුවානේ. දැන් අපි බැලුවොත් එම උදාහරණයක් විදිහට ආගමික සහජීවනය ගැන අපි කතා කරද්දී මොනවද කරුවේ? අපි මොකක් හරි උත්සවයකදී විවිධ ආගම් වල නායකයෝ එකතු වෙලා සහජීවනයෙන් ආගමික වැඩසටහන කරනවා. මේක තමයි ආගමික සහජීවනය. අපි මොකක් හරි උත්සවයකදී මේ හින්දු අය, මුස්ලිම් අය, සිංහල අය වගේ ඇඳගෙන සින්දුවක් කියනවා ආගමික සහජීවනය කියලා. මේක තමයි අපි කළේ. ඇත්තටම තමයි ආගමික මේ ජාතීන් අතර ආගමික සහජීවනය කියලා කියන්නේ මේ පෙන්නන එක නෙමෙයි. රමිදු කිව්වා වගේ ඇත්තට දැන් ගෝල් ෆේස් එකේ වෙන දේ තමයි ආගමික සහජීවනය. දැන් එතන කවුරුත් ගිහිල්ලා මේ අපි සර්වාගමික වැඩසටහනක් කරමු කියලා එකතු වෙලා කෙරුවේ නැහනේ. නමුත් එතනට යන අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා, මුස්ලිම් මව්වලුතුමන්ලා, කතෝලික පියතුමන්ලා එකට දැක්කම ගිහිල්ලා කතා කරනවා මේ ළමයි වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ? අපි එකමුතු වෙලා මේ අයට පොඩි ශක්තියක් දෙමු කියලා සුහඳව කතා බහ කරනවා. එතන කිසි ભેදයක් නැහැ. එතකොට ඒක දකින අර දරුවන්ට එන ඒ ආදර්ශය අපේ ආගමික නායකයෝ බොහොම මේ හිතවත් කමින් එකමුතු වෙලා ඉන්නවා. එහෙනම් අපි ඇයි මේ ඇනකොටා ගන්න? අපිත් මේ ආගමික සහජීවනයේ ජාතික සහජීවනයේ කියන දේ රවින්දු කතා කළ යුතු දෙයක් නෙමෙයි. දැන් පිට රටවල කවුරුත් කතා කරන්නේ අපි සහජීවනයෙන් ජීවත් වෙන්නට ඕන, ආගම් අතර සාමයෙන් ජීවත් වෙන්න කියලා. මේ කතා කිරීමත් එක පැත්තකින් ආගමික සහජීවනයට බාධාවක් කියලා තමයි මම හිතන්නේ. ඒ කතා නොකරන තරමට ආගමික සහජීවනය වැඩි. දැන් අනිත් රටවල ඒකයි මම කිව්වා ආගමික සහජීවනය ගැන කතා කරන්නේ නැහැ. කවදාවත් අපි දැකලා නැහැ. සර්වාගමික වැඩසටහන් තියෙනවා. ඒ මිනිස්සු දැන් මම මෙතන මේ ගෙදර ඉන්නවා. මගේ අසල්වාසියා මොන ආගමේද කියලා දන්නේ නැහැ. කතා කරන්නේ නැහැ අපේ ආගම් ගැන. අපි බොහොම එකමුතුකමින් ඉන්නවා. එතකොට කතා කරුවාම තමයි මෙයා මේ ආගමේනේ, මම මේ ආගමේනේ. එතකොට එතන බෙදීමක් සමහරලාට ඇති වෙන්නේ. අන්න එතකොට අපි මේ කතා කරන්නේ නැතිව නමුත් අපි එකමුතුකමෙන් ජීවත් වීම තමයි නියම සහජීවනය කියලා මම දකින්නේ. දැන් ගෝල් ෆේස් එකට යන ගෝල් ෆේස් එකේ ඉන්න තරුණ තරුණියෝ කවදාවත් අහන්නේ නැහනේ ඔයාගේ ආගම මොකද්ද? මම නම් කතෝලික. මේවා අහන්නේ නැහනේ අපි. අන්නේ කතා කරන්නේ නැති. නමුත් එතන තියෙන සහජීවනයේ ගොඩනගා ගැනීම තමයි මම හිතන්නේ මේ සහජීවනය කියලා කියන්නේ. ඒතකොට පීතුනේ මට හිතෙනවා මේක ටිකක් වෙනස් විදිහේ ජනතා අරගලයක් ජනතා විප්ලවයක් කියලා. ඉතිහාසයේ මේ වගේ මෙවැනි ජනතා අරගල විප්ලව වෙලා තියෙනවද? අපි ඉතිහාසයට පොඩ්ඩක් ගිහිල්ලා ආයේ වර්තමානයට ආවොත් මට මතකයි රවිදු දැන් අපේ රටේ පවා අපි මේ නිදහස ලබා ගනිද්දී නිදහස ලබා ගද්දී කියනවා අපේ මේ මුස්ලිම් අය ක්‍රිස්තියානි අය බෞද්ධ ස්වාමීන් වහන්සේලා හින්දු අය ඔක්කොම එකතු වෙලා තමයි ඒ ආගමික සහජීවනයෙන් කටයුතු කෙරුවේ. අපි එංගලන්තයට ගිය ඒ නියෝජිත කණ්ඩායමේ මේ හැම ආගමකට අයිති අය හිටියා. මේ එහෙම නිදහස ලබා ගැනීමේ පෙරමුණ ගත්තු අය ආගමික සහජීවනය ගැන කතා කරද්දී දැන් අරගල ගැන කතා කරද්දී මට මතක් වෙනවා රමිදු මීට සමානම අරගලයක් සිද්ධ වුණා පිලිපීනි. පිලිපීනි කියලා කියන්නේ මේ ආසියාවේ තියෙන කතෝලික ජනගහනය වැඩි කතෝලික ජනගහනය 95% විතර ඉන්න රටක් පිලිපීනි කියලා කියන්නේ. එතකොට රවිදු පිලිපීනේ හිටියා 1965 ඉඳලා ඒකාධිපතියෙක් ෆර්ඩිනන්ඩ් මාකෝස් ඩික්ටේටර් හිටියා. එතකොට ෆර්ඩිනන්ඩ් මාකෝස් අවුරුදු 21ක් තිස්සේ ඒ රටේ ඒකාධිපතියෙක් විදියට කටයුතු කළා නායකයා විදියට. එතකොට ඔහු ඉඩ දුන්නේ නැහැ කාටවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්නට කිසි කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. ඡන්ද පැවැත්වුවේ නැහැ. මාෂල් ලෝ එක යටතේ ඒ කියන්නේ යුද නීතිය යටතේ තමයි එයාගේ පාලනය ගෙන ගියේ. ඉතින් මේ පාලනය මේ මාකෝස්ගේ අවුරුදු 21ක පාලන සමය තුළ මේ පිලිපීන ජනතාව අන්ත අසර වුණා. රට අගාධයට වඩා දුප්පත් වුණා. ජනතාව දුක් විඳා. මෙයා කියනවනම් ඇත්තටම මෙයාගේ පවුල තමයි මෙයාගේ මේ මාකෝස්ගේ පවුල මේ රටේ ධනය සූරගෙන කහලා ඒ අය පොහොසත් වුණා. ඒ අයට ඒ දවස්වල පිටරටවල ගෙවල් දොරවල් තිබුණා. ඒගොල්ලන්ට වතු තිබුණා. පිටරටවල ඩොලර් බැංකුවල දාලා මෙහෙම රැස් කෙරුවා. එතකොට ඒ ඔක්කොම රටේ ජනතාවගේ දුප්පත් ජනතාවගේ ධනය තමයි ඒ අය අරගෙන පාවිච්චි කෙරුවේ. ඉතින් ජනතාවට ඒක ලොකු පීඩනයක් වෙද්දී මේ ජනතාව සැරෙන් සැරේ ඉල්ලුවා අපිට දෙන්න වෙන නායකයෙක්. අපේ රට නැත්තම් මේ අගාධයට යනවා. මාකෝස් දුන්නෙම නැහැ. එතකොට මට මතකයි 1983 දී ඔහුත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයේ විදියට ඡන්දෙ ඉල්ලන්න එනවා නිනොයි අකිනෝ කියන මහත්මයා. මෙයා එයාපෝට් එකේ ඉඳලා එද්දි මේ මාකෝස්ගේ සහචරයෝ යාට එයාපෝට් එකෙන් එළියට එද්දිම වෙඩි තිබ්බා. වෙඩි තියලා මැරුවා. ඉතින් ඒක නිසා තමයි පිලිපීනේ මේ ජාත්‍යන්තර ගුවන් මේ ගුවන් තොටුපළ නිනොයි අකිනෝ කියන ගුවන් තොටුපළ විදියට තමයි නම් කරලා තියෙන්නේ. එතකොට දැන් ඉතිහාසගත කරුණක්ත් තියෙනවා මේ මාකෝස්ගේ පාලනය කොයිතරම් දූෂිතද කියනවනම් මේ ලෝකේ වැඩිම සපත්තු ජෝඩු තිබුණේ මාකෝස්ගේ බිරිඳ එමෙල්ඩා මාකෝස්ට තමයි. දැනට ලෝකේ තියෙන වාර්තාව වැඩිම සපත්තු රවිදු විශ්වාස කරන්න කිව්වොත් එහෙම සපත්තු ජෝඩු 1500ක් තිබුණා එමෙල්ඩට 1500ක් තිබුණා. ඒ කියන්නේ මේ අපි අඳින මේ කසිකබල්ලේව නෙමෙයි. දැන් පිටරටින් සල්ලි දීලා ගත්ත හොඳම වර්ගයේ සපත්තු ජෝඩු 1500ක්. ඒ කියන්නේ ඒ තරම් දූෂිතයි. එතකොට කොහොම හරි 1986 දී මාකෝස් කැමති වුණා ජනාධිපතිවරණයක් තියන්න. ජනාධිපතිවරණය තිබ්බා 86 දී. ඉතින් තියලා මේ ලොකු ජනගහනයක් ඉන්න රටක්. ඉතින් මාකෝස් කිව්වා මම එක දවසින් ඡන්දේ ගණන් කරලා දෙන්නම් කියලා. එක දවස් දැන් මිනිස්සුත් හරි සන්තෝසයි. මාකෝස්ව පන්නන්න හැම කෙනාම ඡන්දේ දුන්නා. දීලා ඔන්න ඡන්ද ප්‍රතිඵල බලාගෙන ඉන්නවා හැම කෙනාම මේ ඇස් අයාගෙන ඉන්නවා. ඡන්ද ප්‍රතිඵල දුන්නේ කම්පියුටර් එකෙන් ගණන් කරලා. ඡන්ද ප්‍රතිඵල ආපුවම මොකද උනේ මාකෝස් දින්න ආයි. මාකෝස් දිනලා ඉතින් මිනිස්සු ආයෙත් කඩාගෙන වටුණා. මේ මිනිස්සු කැරලි ගහන්න පටන් ගත්තා. අපි ඡන්දේ දුන්නේ මාකෝස්ට නෙමෙයි. ඒ පාර ඡන්දේ ඉල්ලුව අර මැරුණු මරපු නිනොයි අකිනෝගේ භාර්යාව තමයි කොරාසින් අකිනෝ. එයා තමයි ඡන්දේ ඉල්ලුවේ මාකෝස් එක්ක. එතකොට අපි දුන්නේ කොරාසින් අකිනෝට. මිනිස්සු කිව්වා මේ මාකෝස් දිනලා තියෙන්නේ කොහොමද? ඉතින් මාකෝස් කියන්නේ හරි දරදඬු පාලකයෙක්. මේ තමන් වටේ හමුදාවයව තියාගෙන හිටපු නායකයෙක්. එතකොට මාකෝස්ට තදබල ලෙස බලපෑම් කෙරුවා මිනිස්සු. නමුත් මාකෝස් හැරෙන්නේ නැහැ. අවසානයේදී මේ රටේ හිටියා මේ කතෝලික රටක් කාඩිනල් දෙපොළක් හිටියා. කාඩිනල් සිං කාඩිනල් විඩාල් කියලා. එතකොට මේ දෙන්න කිව්වා හරි මාකොස්ව එලවන්න කාටවත් බෑනේ අපි මොනවා හරි කරමු. එතකොට මේ දෙන්න කතෝලික පියවරුන් මේ කන්‍යා සොහොරියන්ව එකතු කරලා ජනතාවට කිව්වා හරි ඔයගොල්ලෝ එන්න අපි මේ අදටත් තියෙනවා පිලිපීනේ එඩ්සා චතුරාස්ත්‍රය කියන තැන ලොකු දේවමෑණියන්ගේ පිළිරුවක් හදලා තියෙනවා ඒකේ ජයග්‍රහණය සමරන්නට මේ පාදිරණ කිව්වා මෙතනට එන්න ඔක්කොම අය මුකුත් ගේන්න එපා ආරංගෙන්ද ජපමාලේ විතර රවිදු අපි කතෝලික ජනතාව දන්නවා ජපමාලේ කිව්වා අපි අර ජපමාලේ උච්චාරණය කරන යාඥා ක්‍රමවේදයක් ඒක විතරක් ආරංගෙන්ද කියලා මෙතනට ආවා මිලියන 2ක ජනතාවක් එක්රැස් වුණා ඊතන්ට එකතු වෙලා දවස් දෙකක් තිස්සේ යාඥා කෙරුවා කිසිම කලබලකාරී දෙයක් කෙරුවේ නැහැ කඩාකප්පල් දෙයක් කෙරුවේ නැහැ එතකොට මාකොස්ගේ හමුදාවේ අය ඇවිල්ලා මේ අයට තුවක්කු එල්ල කරගෙන ඉන්නවා කලබල කෙරුවොත් එහෙම වෙඩි තියන්න මේ අණ කරලා තිබුණේ. එතකොට මේ අය දවස් දෙකක් තිස්සේ යාඥා කෙරුවා. යාඥා කරද්දී කියනවා මේ ලොකු ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. දැන් මේ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බැලුවොත් එහෙම මේකේ මිරකල් ඔෆ් රෝසරි කියලා කිව්වොත් එහෙම රෝසරි කියලා කියන ජපමාලය. ඒකේ වැටෙනවා මේ සිද්ධිය. එතකොට ඒගොල්ලෝ යාඥා කරද්දී මේ මාකොස් කැමති වුණා අතින් ඡන්දේ ගණන් කරන්න. අතින් ඡන්දේ ගණන් කරපුවාම ඇත්තටම මාකොස් පැරදිලා මේ එයාගේ මේ අනිත් එක්කන තමයි දිනලා තියෙන්නේ. මොකද මේ මාකොස් තමයි ඉතිහාසයේ පළමු වතාවට මේ කම්පියුටර් ජිල් මාට් එකක් කෙරුවේ ඡන්දේ දිනන්න. එතකොට එහෙමත් කරලා ඊට පස්සේ කොහොම හරි මෙහෙම කරද්දී මේ මිනිස්සුන්ට වෙඩි තියන්න ආපු සොල්දාදුවෝ ජනතාවත් එක්ක එකතු වෙලා මාකොස්ට විරුද්ධව කැරලි ගන්න මේ ලස්සන කතාව අවසාන වෙනවා මාකොස්ගේ පවුලවම රටින් පිටුහල් කරන ඇමරිකාව ඇවිල්ලා රටින් ගෙනහිල්ලා හවායි දූපතට දානවා. ඊට පස්සේ තමයි අර මේ කොරාසින් අකිනෝ ජනාධිපති වෙලා රටට මේ විදියට හොඳ කලදසාවක් උදා වෙන්නේ එතනින් යාට. දැන් මේ පිලිපීනේ ටිකක් හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අර දුප්පත් කමේ අගාධයෙන් ගොඩ නැගිලා. ඉතින් මම මතක් කරුවේ ඒක අපේ රටේ මේ සිද්ධියට සමානම දෙයක් වගේ. නමුත් ඒ වගේ සිද්ධීන් තියෙනවා මේ ඉතිහාසය තුළ. කොමනත් අවසානට දරදඬු පාලන නිමාවට පත්වනවා. ඒක කතා කරන්නට ඕනේ. ඊට පෙරාතු සූදානම් Talk 24 තුලින් අපි දෙවන විරාමය ලබා ගන්නට. කලාවෙන් ලද ප්‍රහර්ෂයක් මව්පියන්ගෙන් ලද ආදර ආපාශයක් එකම VTV තුලින් Talk 24 වට ස්ථාන සමගින් අපි අවසන් විනාඩි කිහිපයකට ළඟාපුනේ. පිටුමුනේ අපි කතා කරමින් හිටිය බොහොම කාලෝචිත තැනකට අපි කතාව නැවතත් රැගෙන එනවා. දැන් මේ ජනතාවගේ විරෝධතා අරගල ආරම්භයේදී ආගමික නායකයන් කිසිදු බේදයකින් තොරව එකට අත්වල බැඳගෙන කටයුතු කරා. නමුත් දැන් විරෝධතාවයේ දවස් 1 2 3 4 5 මෙහිම ගෙවිල යද්දී යම්කිසි කඹ ඇදිල්ලක් තියෙනවදෝ කියලා පිටින් බලද්දී පුංචි සැකයක් මතුවෙනවා. නමුත් වැදගත්ම කාරණේ තමයි පියතුමනි ජනතාව Tamanගේ වටිනාකම තේරුම් ගන්නේ කොතනද එතන විප්ලවයක් ඇති වෙනවා. දැන් යුරෝපයේ මිනිස්සු මානවවාදය දෙවියන්ටත් වඩා මිනිස්සු උසස් කියලා තේරුම් කරගෙන මානවවාදය ඉස්මතු වුණ තැනදී මිනිස්සු ආගමින් ඈත් වුණා. දැන් වර්තමානයේදී මිනිස්සු දේශපාලනයෙන් ඈත් වෙලා තියෙනවා. මේ විදිහට ජාතිවාදී අන්තවාදී සංකල්ප නැවතත් මේ භූමිය තුළ රෝපණය වුණොත් ජනතාව යම් හේකින් එහෙම වෙලා ආගමින් දහමින් ඈත් වුණොත් තත්ත්වය බොහෝම දරුණු වෙයි නේද පියතුමනි? මොකද මේ වෙලාවේ ජනතාව නිවැරදි මාර්ගයකට ගන්නවා නම් ජනතාවට හරියද? ඒ කියන්නේ ජනතාව කන්ට්‍රෝල් කරගන්න තියෙන එකම දේ ආගම දහම විතරයි. ආගම්වාදී අන්තවාදී සංකල්පයක් නැවතත් යම් හේකින් ඇති වෙලා ජනතාව මෙතනින් පාලනයෙන් ගිලිහුණොත් තත්ත්වය ගොඩක් දරනු වෙයි නේද පියතුමනි? ඇත්තටම හම්දු දැන් අපි ඒක තමයි කිව්වා වගේ අපි මේ කිසිම පක්ෂයකට පක්ෂග්‍රාහී නොවි ආගමකට පක්ෂග්‍රාහී නොවි මේ තරුණ පිරිස ඒ වගේම අපේ රටේ දුක් පීඩාවන් විඳපු ජනතාව ආරම්භ කරපු මේ අරගලය දැන් අපි දකිනවා ජාතිවාදී පැත්තට ආගම්වාදී පැත්තට හුරු යොමු කරන්නට යම් යම් කණ්ඩායම් උත්සාහ දරනවයි කියන දේ දැන් අවාසනාවකට වගේ අපේ රටට සිද්ධ වුණු ලොකු අවාසනාවන්ත සිද්ධියක් තමයි රවිඳු මේ ආගම්වාදය හා ජාතිවාදය. දැන් මේ ඇත්තටම මේ පාලකයෝ කළ යුතු ප්‍රධානම දේ තමයි මේ ආගම් අතර බේදය ජාතීන් අතර බේදය මේ රටෙන් සහ මුලින්ම තුරන් කරන්නට ඕන. ඒක තමයි මම කියන්නේ මේ රටට පත්වෙන ඊළඟ නායකයා හෝ නායක කණ්ඩායම කළ යුතු මූලිකම දේ මේ ආගම්වාදයේ ජාතිවාදයේ සහ මුලින්ම දුරු කරන්නට ඕන. මේ තරම් කාලයක් අපේ රටට වින කළේ මේක තමයි. මේක වින කළේ ඇත්තටම වෙන කවුරුන් නෙමෙයි දේශපාලනඥයෝ. දේශපාලනඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්නට තමන්ගේ බලය පවත්වා ගන්නට කරපු උපක්‍රමශීලී ක්‍රියාවක් තමයි. මොකද අපේ රටේ ජනතාව මේ ජාතිය කියන දෙයට ආගමට හරි සංවේදී මිනිස්සු. පිට රටවල් වල ආගේ නැහැ. ඇමරිකාව ගත්තොත් එහෙම විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් කතා කරන, විවිධ ජාතීන්ට ආйти ගොඩාක් අය ඉන්නවා. කවදාවත් ඒගොල්ලෝ හිතන්නේවත් නැහැ, බලන්නේවත් නැහැ. මෙයාගේ ආගම මොකද්ද, මෙයාගේ ජාතිය මොකද්ද කියලා බලන්නේ නැහැ. අවාසනාවකට වගේ අපි මේ තුන්වන ලෝකේ රටක් විදියට අපි මේ ආගමට ජාතියට හරි සංවේදී මිනිස්සු. එතකොට මේක දන්න දේශපාලනඥයෝ මේක උපක්‍රමශීලීව යොදා ගන්නවා තමන්ගේ පාලනය බලය පවත්වාගෙන යන්නට. පියතුමනි බොහන්සේ කියන්නේ මේ ආගම්වාදය සහ ජාතිවාදයේ ඇවිස්සීම යම්කිසි ආණ්ඩුවක් බලයේ සිටීමට සහ ඒ බලය පවත්වාගෙන යාමට යොදන උපක්‍රමයක්. ඔව් දැන් මේ මෙතනදිත් අපි දකින්නේ රවිඳු කිව්වා වගේ දැන් ආගමකට පක්ෂයකට ලැබියාවක් නැතිව ආරම්භ වුණු මේ අරගලයට දැන් දේශපාලනඥයෝ දන්නවා හොඳම මේ අරගලය නසන්නට විනාශ කරන්නට මේ අරගලය දිය කර හරින්නට තිබෙන හොඳම උපක්‍රමය තමයි මෙතනට ආගම්වාදයේ රිංගවීම. එතකොට අපි දකිනවා දැන් ඊයේ පෙරේද අපි දකිනවා මේ අපගේ සමහර ආගමික නායකයින් මේ ආගම තමයි මේක අරගලය පටන් ගත්තේ කියලා ඒ ආගමේ නායකයාට පහර ගන්නට උත්සාහ කරනවා. ඒ ආගමේ අයට දෝෂාරෝපණය කරන්නට උත්සාහ කරනවා. එතකොට අපි දකිනවා අපි රමිදු මම පෞද්ගලිකව දන්නවා මේ තත්ත්වය නිර්මාණය කෙරුවේ මේ දේශපාලනඥයෝමයි. දේශපාලනඥයෝ මේ අරගලයේ දියාරු කරන්න ඕන නිසා මෙන්න මේ ආගමික නායකයින් කොටසක් දාලා අනිත් ආගමට පහර ගන්නවා. ඒ ආගමට අයව නායකත්වයේ විවේචනය කරනවා. එතකොට මේක කරන්නෙම තමන්ගේ මේ බලය පවත්වාගෙන යන්නට මේ අරගලයේ දියාරු කරන්නට. ඉතින් ඒක නිසා පළමුවෙන්ම අපේ ජනතාවට දැනුවත් කරන්නට මේවට හසු වෙන්නට එපා. ඒ වගේම මේවා පස්සේ මේ දේශපාලනඥයින් පස්සේ යන ආගමික නායකයින්ට මම කාරුණිකව කියන්නට ඕන මේ දේශපාලනඥයින්ගේ මේ ක්‍රියාකාරකම් වලට හසු වෙන්නට එපා. සමහරට මුදල් වලට එහෙම නැත්නම් වාසි වලට හසු වෙන්නට එපා. මොකද මේක ජාතික කර්තව්‍යයක්. මෙතනදී අපි රට හදාගත්තේ නැත්නම් නිවැරදි මාවතකට ගෙන ගියේ නැත්නම් ආයි කවදාවත් අපිට මේ රට හදාන්නට බෑ. අගාධ්‍යයටම යනවා. ඒක නිසා අපේ ආගමික නායකයින්ගෙන් මම බොහොම බගෑපත්ව ඉල්ලා සිටිනවා මේක ජාතිවාදී ආගම්වාදී අරගලයක් කියලා හම්බඩු ගහන්නේ නැතිව ජනතාවගේ අවශ්‍යතාවයන්ගෙන් මතුවුණු මේ අරගලය ජනතාවගේම අභිමතාර්ථයන් ඉටුවන පරිදි මේක ගොඩනැගෙන්නට ඉඩ දෙන්නට කියලා මං ඉල්ලා සිටිනවා. ඒත් එක්කම තමයි පියතුමනි බොහෝ දෙනෙක් මේ කාල සීමාවේ දැන් පහුගිය කාල සීමාව ඉඳන් මතු කරන කාරණයක් තමයි අපි අහන්නට දකින්න ලැබුණු කාරණයක් තමයි අන්තවාදීන් කියන කොටස. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේත් ඕනම ආගමක ජාතියක අන්තවාදීන් ඉන්නවා. අතුලටම ගිය පිරිසක් ඉන්නවා. ඇත්තටම වර්තමාන සමාජයේත් මෙහෙම අන්තවාදීන් කියලා කොටසක් ඉන්නවද? එහෙමත් නැත්නම් මේකත් තව යම්කිසි පාර්ශවයක් විසින් මවාපාන බිල්ලෙක්ද? අන්තවාදය ඇත්තටම දේශපාලනඥයින් විසින් ගොඩනගන ලද්දක් රමිදු. මම පහුගිය කතාවේ මට අමතක වෙච්ච දෙයක් තියෙනවා රමිදු කියන්නේ. දැන් අපි මෙතෙක් කල් අපේ රටේ ජනතාව මේ ආගමික නායකයින් පිළිබඳව තමයි ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නේ. දැන් අර අපි ඉස්සෙල්ලින් කිව්වා වගේ මේ ජාතිවාදය, ආගම්වාදය ආගමික නායකයින් විසින් අවුස්සන තත්වයකට ආවොත් එහෙම මේ අපේ තරුණ තරුණියන් ආගමනුත් බැහැර වෙනවා. ආගමික නායකයින්වත් ප්‍රතික්ෂේප කරලා ඔවුන් කියනවා අපිට මේ ආගමික නායකයන් එපා කියන තත්වයකට එනවා රවින්දුගේ වගේ. එතකොට ඒ තත්වයට ආවොත් එහෙම මේ ජනතා කැරැල්ල විතරක් නෙමෙයි අනාගතයේ බිහිවන ජනතාව පවා ආගමික නායකයන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ ආගම් ප්‍රතික්ෂේප කිරීම මට්ටමකට එනවා. එතකොට මේක හරි භයානකයි. එතකොට අපිට තියෙන ප්‍රධානම හවුහරණය ආගමකට සීමා වෙලා ආගමික රාමුවක් තුල ජීවත් වීම. මේක නැතුව ගියොත් එහෙම අපේ රට අර ගාල කඩාගත්තු හරක් පට්ටිය වගේ අපේ මනස අපගේ අපි එකිනෙකාගේ ජීවිතයන් විසිරීලා ගිහිල්ලා අපි කොහේ යන තත්වයකට පත් වෙයි දන්නේ නැහැ. ඒක නිසා රවින්ද කිව්වා වගේ මේ ඒක නිසායි මමත් කිව්වේ මේ ආගම්වාදය අවුස්සන්නට එපයි කියන තත්වයට ආවේ. ඒ අන්තවාදය කියන දේ අපි මං කිව්වේ මේ දේශපාලනඥයින් විසින් තමයි මේ අන්තවාදය හැම වෙලාවෙම නිර්මාණය කරන්නේ. තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගන්නට අන්තවාදය පෝෂණය කිරීම. ඒ කියන්නේ ආගමක් වෙන්නට පුළුවන් ජාතියක් වෙන්නට පුළුවන් ඊට ලැබි කොට්ටාසයක් ඉන්නවා. දැන් අපි සාමාන්‍ය ආගම අදහනවා වගේ නෙමේ රවිදු සමහර කොට්ටාසයක් ඉන්නවා ආගම වෙනුවෙන් ජීවිතය හරි පූජා කරන මට්ටමේ කට්ටියකුත් ඉන්නවනේ. ජාති වෙනුවෙන් ජීවිතය පූජා කරන මානසිකත්වයක් තියෙන කට්ටියකුත් ඉන්නවා. එතකොට එහෙම කට්ටිය හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ ඒකයි ඒ වගේ අයව තෝරගෙන දේශපාලනඥයෝ මොකද කරන්නේ? ඒ අයව පෝෂණය කරනවා. ඒ අයට ප්‍රතිපාදන දීලා මුදල් දීලා ඒ අයව පෝෂණය කරනවා. දැන් මම කතෝලික නම් කතෝලික නොවන අයට පහර ගහන්න, මම සිංහල නම් සිංහල නොවන අයට පහර ගහන්න මේ අයව යොදා ගන්නවා. එතකොට තමයි මෙතන අන්තවාදය භයානක ආකාරයෙන් ගොඩ නැගෙන්නේ. ඒක අපේ රටේ සිද්ධ වුණා. දැන් දමිළ සිංහල යුද්ධෙදී ඒක වුණා. අපේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් සිංහල මුස්ලිම් කතෝලික අරගලයක් ඇතිවෙන්නට මඟ පෑදුනා. ඒක උනේ අර ඒ අයගේ චින්තනයට වැඩිපුර යමක් දේශපාලනඥයින් විසින් දාලා හරි ඕගොල්ලෝ දැන් අරගලන්ට පහර දෙන්න කියන මට්ටමකට එන නිසා. එතකොට මේ මානසිකත්වෙනුත් අප මිදෙන්නට ඕන. එහෙම නැත්නම් අපේ රටට මෙච්චර කල් වින කරපු මේ අන්තවාදය ආගම්වාදය ජාතිවාදය එක්ක බිහිවෙන අන්තවාදය තුළ අපි නැත්තටම නැතිවන ජනතාවක් බවට පත්වෙනවා අනාගතයේදී. පිටුමනේ මට ලැබිලා තියෙන කාලය බොහොම සීමිතයි. විනාඩි 3කට ආසන්න කාලයක් මට තියෙනවා. නමුත් ඊට පෙර ආතු මේ ප්‍රශ්නේ පිළිබඳව අනිවාර්යයෙන්ම පියතුමාන්ගේ විමසන්නට ඕනි. දැන් පෞද්ගලිකවම බෞද්ධ ආගමේ කියනවා සංස්කාරක ධර්මයන් නැසන සුළු ඉන්න ප්‍රමාව කුසල් දහම් සම්පාදනය කරන්න කියලා. කතෝලික ආගමේ කියන අසල්වැසියට ප්‍රේම කරන්නට කියලා. පෞද්ගලිකව මම ත්‍රිපිටකය පරිශීලනය කරලා තියෙනවා, බයිබලය පරිශීලනය කරලා තියෙනවා, අල් කුරානය කියවලා තියෙනවා. මේ කිසිම ආගමක සඳහන් වෙන්නේ නැහැ නේද පියතුමනි? තමන්ගේ ආගම උසස් අනිත් ආගම් පහත්, මෙහෙම දෙයක් කොතනවත් ආගමක් ඇතුළේ සඳහන් වෙන්නේ නැහැ නේද? රවිදු කිව්වා වගේ දැන් මගේ ආගම ගැන මම දැනුමක් තියෙන හින්දා මම කියන්නම්. දැන් රවිදුත් කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කියලා තියෙනවා අසල්වැසියට ප්‍රේම කරන්න. දැන් ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නෑනේ ඔබගේ ආගමේ අයට ප්‍රේම කරන්න. එහෙම නැත්නම් ඔයාට ගොඩක් ආදරය කරන අයට ප්‍රේම කරන්න. එහෙම කිව්වේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ අසල්වැසියට ප්‍රේම කරන්න කියලා. අපි රවිදු අසල්වැසිය කියලා කියන්නේ අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න කෙනා නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ මේ බයිබලයේ සඳහන් වෙන ආකාරයට ඒක නෙමෙයි අදහස. අසල්වාසියා කියලා කියන්නේ එදිනෙදා ජීවිතේ මට හමු වෙන ඕනම කෙනෙක් මගේ අසල්වාසියා. එතකොට එයාට ප්‍රේම කරන්න. එතකොට දැන් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයේම අරගෙන බැලුවොත් එimhe එතන තියෙන්නේ මට හමු වෙන ඕනම කෙනෙක්, මට හමු වෙන කතෝලිකයෙට, මට හමු වෙන ක්‍රිස්තියානිකාරයට ආදරය කරන්න නෙමෙයි. එතකොට එතනම කියනවා අපි හැම කෙනාටම ආදරය දක්වන්නට ඕන. ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ ওই උපමා කතා වලින් ක්‍රිස්තුන් වහන්සේගේ දේශනා වලින් දැන් ඇත්තටම ගත්තොත් එimhe ක්‍රිස්තුන් වහන්සේ කියලා කියන්නේ මූලික වශයෙන් ජුදා ජාතිකෙන්නේ, ජුදා ආගම අදහපු කෙනෙක්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ මේ ජුදා ආගම අදහමින් ඉදි තමයි කියන්නේ කතෝලික අය ගැන කතා කරන්නේ මගේ දහමක් ගොඩනගන්න කියලා කියන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මගෙන් පස්සේ මේ වෙනම ආගමක් ඕගොල්ලෝ ගොඩනගන්නට කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වේ ප්‍රේමය තුල ජීවත් වෙන්නට කියලා. මේ ප්‍රේමයේ කියපු උන්වහන්සේගේ කතා එකතු කරලා තමයි පස්සේ උන්වහන්සේගේ ගෝලයෝ මෙන්න මේ ආගම හදාගෙන මෙන්න උන්වහන්සේගේ ඉගැන්වීම අනුව ආගම හදාගෙන යන්නේ. නැත්තම් ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නැහැ බෙහෙද වෙන්නට කියලා කිව්වේ නැහැ. උන්වහන්සේව ප්‍රේම කරන්නට කියලා එක විතරයි. එතකොට පියතුමනි අපි අවසාන තත්පරකිහිපයකට ළඟා වෙනවා. මොකද කියන්නට තියෙන අවසාන වශයෙන් මේ සාමයෙන් සහජීවණයෙන් ජනතාව තුළ ඇත්තටම අපි කොහොම මේ කාරණා සරලව කතා කරත් ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ආර්ථික බර තියෙනවා ජනතාවට, ප්‍රශ්න තියෙනවා ජනතාවට මේ සීලුන් දේත් එක්ක මානසික පීඩනයක ජනතාව ඉන්නේ මේ හැමදේම සාමයෙන් සහයෝගයෙන් සහ ජීවණයෙන් විසඳගන්න කොහොමද අවසාන තප්පර කීප අපි කෙටියෙන් පැහැදිලි. ඔව් රවින්දු මං හිතන්නේ අපේ නායකයෝ ජනතාවට සංවේදී වීම කියන මේ දේ දන්නේවත් නැහැ. දැන් මේ පොහොර ප්‍රශ්නේදීත් සංවේදී වීම කියන දේ තිබුණා නම් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව පෝලිං වල දුක් විඳිද්දි දරුවන්ට කිරි ටිකක් දෙන්න පිටි නැහැ කියද්දි සංවේදී වුණා නම් මේ දේවල් වෙන්නේ නැහැ. සංවේදී නොවීම තමයි ප්‍රධාන හේතුව. ඒක නිසා මේ මොහොතේ කියනවා මේ ජනතාවට සංවේදී වෙන්න. ජනතාව කියනවා නම් අපිට මේ නායකයෝ එපා. මේ අපිට ඕනේ නායකත්වයේ වෙනසක් විතරක් නෙමෙයි මේ ජනතාව ඉල්ලන්නේ මේ ක්‍රමවේද වෙනසක් මේ තෝරාපත් කර ගැනීම මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය. එතකොට ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ ජනතාවට පුළුවන් වෙන්නට ඕන නායකයින්ව හසුරුවා. නායකයෝ අවුරුදු 5කට බලයට ආවට අවුරුද්දක් යද්දී හරි ඒ නායකයෝ දූෂිත දේවල් වලට යොමු වෙනවා නම් ජනතාවට පරමාධිපත්‍යයක් තියෙන්න ඕන ඒ ජනතාව වෙනස් කර ඒ නායකින්ව වෙනස් කරන්න. එවැනි ක්‍රමවේදයක් හදන්නට කියලා තමයි ජනතාව ඉල්ලා සිටින්නේ. එහෙනම් ඇත්තටම මේ වෙලාවේ ජනනායකයෝ එහෙම ඒ වගේම අපගේ මේ පොලිසිය හමුදාවේ ඉන්න ඒ නිලධාරීන් ජනතාවගේ පරමාධිපත්‍යය සුරකින්නට ජනතාවට සංවේදී වෙලා ඒ අය මොකද්ද ඉල්ලන්නේ? එහෙමනම් අපි බැහැපත් වෙලා හරි මම යන්නම්. ජනතාව මේ කැරලි ගහනවා නම් අපි ඒ ජනතාවට වෙඩි තියන්නේ නැහැ. ජනතාවව ආරක්ෂා කරමින් අපි එතන ඉන්නම් කියන මේ ක්‍රමවේදයට ආවොත් ඒක තමයි සංවේදී වීම. ඒ සංවේදී වීම තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අපගේ නායකින්ගෙන්. ඒ සංවේදී භාවයට අවනත වෙලා නායකින්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්නට කියලා තමයි මේ රටේ නායකයින්ට මම අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ. ඒ වගේම අපගේ අරගලවල දෙන තරුණ තරුණයන්ටත් කියනට සාමකාමීව අරගල කරන්න තමන්ගේ න්‍යාය පත්‍රයක් නෙමෙයි රටේ මේ මොහොතේ අවශ්‍ය වෙන පොදු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ක්‍රියා කරන්නට කියලා අපගේ තරුණ තරුණයන්ටත් මේ අරගල වල යෙදෙන සියලු දෙනාටත් මා බොහොම බගෑපත් ආදරෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. බොහොම ස්තුතියි පේතුමනි. ඉතින් ශ්‍රී ලංකාවේ මේ මහ පොළව ඕන තරම් ලේ වලින් සම්පූර්ණ වෙච්ච පොළවක්. ඉතින් මේ පොළවට ආයේ රුධිරේ එපා මේ පොළවට ආය ප්‍රශ්න එපා. මගේ අතේ තියෙන මගේ කුඩය මට කරකවන්නට තියෙන අයිතිය අනෙක් පුද්ගලයාගේ නාසය ළඟින් ඉවර වෙනවා. ඉතින් මට වගේම අනෙක් පුද්ගලයාටත් ගරු කරන තැන ප්‍රශ්න අඩුයි ගැටලු අඩුයි. ඉතින් අතීතෙන් පාඩම් ඉගෙනගෙන සීරුවෙන් ඉදිරියට අපි අඩි තියමු සීරුවෙන්. තවත් මේ වගේ කාලෝචිත Talk 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. Koi baat hai